ඔබට බෝත්තාව 69.41 අද ධර්ම දේශකයන් පූජ්‍යපාද නා උයනේ අරියධර්ම ස්වාමීන් වහන්සේ. ඉතින් අපි මෙදිරියට මේ මොහොතේ වැඩම කර සිටිනවා සාකච්ඡාවට සහභාගී වීමට පූජ්‍යපාද මේතලාවේ විනීත ස්වාමීන් වහන්සේත්, එවගේම පූජ්‍යපාද කන්දගෙදර විමල ධම්ම ස්වාමීන් වහන්සේ. එහෙනම් මාධ්‍යන් ආරාධනා කරනවා එම සජීවී ධර්ම සංවාදය ධර්ම සාකච්ඡාව මෙහෙවන්නට ආචාර්ය ආර්යපාල පෙරේරා මහතාට. පෙරුවන් සරණයි. අද මේ දුරුත් පෝය දවසේ පැයක් පමණ ඔබ ඉතාගෙන ධර්ම දේශනාවට පැමුණම් දීලා මා හිතනවා දැන් සදී පැහැදී සිටිනවා තවදුරටත් ධර්ම සාකච්ඡාවක් යෙදෙන්නට. කාලීන ධර්ම සාකච්ඡා කියලා මංගල කාරණාවක් වශයෙන් ඔබ හොඳින් මේ කාරණාව දන්නවා. පසුගිය කාලයේ පුරාම හැම පසළොස්වක පොහොය දවසකම ධර්ම දේශනාවට පසුව මෙබඳු ධර්ම සාකච්ඡා පැවැත්තුණා. ඒ වගේම ඔබ බොහෝ දෙනෙක් ඔබට තියෙන දහම් ගැටළු ඉදිරිපත් කළා. ඒවා විසඳා ගන්නට මේ මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරපු බවත් ඔබ දන්නවා. ඒ නිසා අර නිවේදිකාව කිව්වා වගේ 69.41 කියන දුරකථන අංකය මතක තියාගෙන මිනිත්තු කීපයක් අපි මූලික හැඳින්වීමක් කළාට පස්සේ ඔබට අවස්ථාව තිබෙනවා මේ දුරකථනයෙන් අපාමතලා ධම් ගැටළු ඉදිරිපත් කරන්නට. අද ධර්ම දේශනාව පදනම් වුණේ දීඝනිකායේ ලක්ෂණ සූත්‍රයේ. බුදුපියාණන් වහන්සේගේ ශාරීරියේ පැවති දෙතිස් මහා පුරුෂ ලක්ෂණ විස්තර කරමින් එම මහා පුරුෂ ලක්ෂණ ඇතිවීමට හේතු වශයෙන් දීඝනිකාය අටකතාවේ විස්තර කරලා තිබෙන ලක්ෂණ සූත්‍රයේ අටුවාවේ විස්තර කරලා තිබෙන පුණ්‍ය කර්ම කුසල කර්ම පිළිබඳ විග්‍රහයක් අපේ නායක හඳුන් වහන්සේ තාම හොඳින් සිද්ධ කළා. මා හිතනවා ඔබ හොඳින් අහගෙන ඉන්නට ඇති මේ ලක්ෂණ බුදුපියාණන් වහන්සේගේ ශරීරයේ තිබුණු බව, සිද්ධාර්ථ කුමාරයාගේ ශරීරයේ තිබුණු බව නොයෙක් නොයෙක් අවස්ථාවල නොයෙක් සූත්‍රවල පවා සඳහන් වෙලා තිබෙනවා. මේක එක්ක අරම බුදුදහමට ආපු බෞද්ධ සූත්‍ර ධර්ම වලට එකතු වුණා නෙවෙයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ ලක්ෂණ ශාස්ත්‍රය ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා තිබුණා. අථර්ව වේදේ, ඓතරේය බ්‍රාහ්මණ ග්‍රන්ථේ, ශතපත බ්‍රාහ්මණ ග්‍රන්ථේ මේ පිළිබඳ බුදුහාඳුරු පහළ වෙන්නට කලින් යුගයේ මේ පිළිබඳ ශාස්ත්‍රය දියුණු වෙලා තිබිච්ච බවට සාධක සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම බුදුපියාණන් වහන්සේ වෛදික යුගයෙන් නව පිබිදීමක් ඉදිරිපත් කළේ බුදු වීමෙන් පසුව මිනිසයාට මිනිසයා විසින්ම තම විමුක්තිය සලසා ගත හැකියි කියන බව. මේ කාරණාවේදී උන්වහන්සේ නියම මිනිසෙක් හැටියටයි ක්‍රියා කළේ. උත්තරීතර ගුණධර්ම ශක්තියකින් හෙබි, අතිමානුෂික ගුණධර්ම ශක්තියකින් හෙබි මිනිසෙක් හැටියට අප ඉදිරියට ඇවිල්ලා නිවන් මඟ අපටම සලසා ගන්නට හැකියි කියන විශ්වාසය අප තුළ ඇති කළා. ධර්ම දේශනා කරමින් උන්වහන්සේගේ සේවාව සම්පූර්ණ කළේ. මෙහෙම කල්පනා කරලා බලනකොට මිනිසෙක් හැටියට මිනිසයාගේ විමුක්තිය ගැන කතා කරපු එකම ධර්ම බුදුදහම. අන් සියලුම ධර්ම විමුක්තිය ගැන කතා කරන්නේ, ගැලවීම ගැන කතා කරන්නේ මිනිසයන්ට වඩා ඉහළින් සිටිනවාය කියන ਸਰවබලධාරී දෙවියෙක් මුල් කරගෙන. හින්දු ධර්මෙත් එහෙමයි, ක්‍රිස්තියානි ධර්මෙත් එහෙමයි, මුස්ලිම් ධර්මෙත් එහෙමයි. මිනිසයා දුර්වලෙක්, මිනිසයාට වඩා ඉහළින් සිටින ਸਰවබලධාරී පුද්ගලයෙකු තමයි මේ සියලු ප්‍රශ්න අපිට විසඳලා දෙන්නේ. ඒට විරුද්ධව මතයක් ගොඩනගපු පළමුවෙනි ශාස්ත්‍රඥ මහන්සිය හැටියට අපට බුදු පියාණන් වහන්සේ හඳුනන්නට වෙනවා. උන්වහන්සේගේ මනුෂ්‍ය ශරීරයේ තිබිච්ච මනුෂ්‍ය ලක්ෂණ, මනුෂ්‍ය ගතිගුණ, මනුෂ්‍ය හැඟීම්, මිනිසෙක් හැටියට ජීවත් වෙමින් ශාරීරික වශයෙන් විඳපු වද වේදනා, අසනීප වැනි චරිත ලක්ෂණ, මනුෂ්‍ය ස්වභාව ලක්ෂණ බුද්ධ චරිතයේ නෙක් තැන්වල සූත්‍ර ධර්මවල සඳහන් වෙලා තිබෙනවා. ඒ බඳු බුදු කෙනෙක් අප ඉදිරියේ අපට දහම් දෙසනකොට වඩාත් සමීපව, වඩාත් නිදහස්ව, වඩහත් මිත්‍රත්වශීලී ස්වරූපයකින් ගුරුවරයෙක් ළඟට යන ශිෂ්‍යෙක් වගේ උන්වහන්සේගේ දහමට විශාල පිරිසක් පැහැදිලා කෝටි ගණන් ශ්‍රාවකත්වයට පත් වන බව ධර්මදේශනාවෙන් පැහැදිලි වුණා. මා දීර්ඝ වශයෙන් ධර්මදේශනාවෙන් කියවෙච්ච කාරණා ගැන කතා කරන්නේ නැහැ. වැඩි වශයෙන් මේ පරිසරයේ මේ ලක්ෂණ බෞද්ධයන් මේ කුසල පැත්තට පින් පැත්තට යොමු කරවීම, ඒවායේ පරමාර්ථය මොන විදියටද, මේවායින් අපි ප්‍රයෝජනයක් ගන්න කියන කරුණු තමයි වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ. මේ වෙනකොටත් දුරකථනයේ නාද වෙනවා. අපි පොඩ්ඩක් අහුම්කම් දෙමු ශ්‍රාවකයන්ට. මේට අදාළ ඔබ අහන ප්‍රශ්නෙට අපි අපිට පුළුවන් ආකාරයට සුදුසු පිළිතුරක් දෙන්න උත්සාහ කරනවා. අවසරයි ස්වාමීනි. මගේ නම විජේවංශ පතිරණ. මම කතා කරන්නේ බෝපේ ඉඳලා. මා මේ ධර්ම දේශනාව ඉතාම භක්ත්‍යාදරයෙන් ඇහුවා. මා මේ අහන ප්‍රශ්නය කිසි විටකවත් අපහාසයක් නොවේවා කියන විදිහටයි
මා ප්‍රාර්ථනා කරන්නේ අප අහලා තියෙන බුදුරජාණන් වහන්සේ ඉතාම ශ්‍රේෂ්ඨ අනුසේක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු මේ කල්පයේදී පහළ වූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් කෙනෙක් හැටියට. ඉතින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවෙන් කියුණා බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි සමයි ඒ වගේම පාදයේ ජාල එහෙම තිබ්බා කියලා. ඉතින් මේ කවීන විද්‍යාවත් අනුවත් ස්වාභාවිකත්වයේ අනුවත් එවැනි දෙයක් තරමක් කර ස්වාභාවිකත්වයෙන් ඈත් වෙනවා නේද කියන එක මගේ හිතේ රැවදුන්නා. මේ පිළිබඳව වහන්සලාගේ අදහස් මා දැනගන්න කැමතියි. ඒ වගේම දෙතිස් පුරුෂ ලක්ෂණයන්ගේ සමහර අංග තිබුණා ස්වාභාවික මිනිස්යෙකින් ඉක්මවා ගිය අංග. ඉතින් ඒ වගේ තැනකදී අපට අර භක්තිය නිසා මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ ඒ ගති ලක්ෂණ පෙන්නේ නැහැ නේද කියන එකයි මගේ සිතේ පහළ වුණේ. ඔබේ ප්‍රශ්නේ වැදගත් වචනයක් කියනවා මේ භක්තිය කියන එක. භක්තිය නිසා තමයි මිනිසුන් ආගමට පුදු පූජාවල් වලට ඇදලා බැඳිලා ඒ කටයුතු වල යෙදලා ඉන්නේ. ඉතින් බෞද්ධයන්ට මේ පුදු පූජා මගින් නොඑක් නොඑක් විදිහේ චාරිත්‍ර විදි සකස් වන්නට පටන් ගන්නකොට බුදුහාමුදුරන්ට යම් යම් බැතිමත් භාවයක් ඇති කර ගැනීමේ අවස්ථාවක් තිබුණා. ඒක ශ්‍රද්ධාව ඉක්මවා ගිය ස්වරූපයෙන් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. කොහොම නමුත් මේ ගැන අපේ ධර්මදේශකයන් වහන්සේගෙන් මම මුලින්ම අහන්න කැමතියි. මේ බඳු මේ අස්වාභාවිකයි කියලා මේ අපේ ප්‍රශ්න කරු අහන විදිය ලක්ෂණ බුදුගණන් වහන්සේගේ ශරීරයේ තිබුණු බව පොතපතේ සඳහන් වෙනව නේද? ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා තියෙනවා මහා ප්‍රදාන සූත්‍රය, ලක්ෂණ සූත්‍රය වැනි දේශනාවල උන්වහන්සේගේ ශරීර ලක්ෂණ සම්පූර්ණයෙන් සිය වචනින් ප්‍රකාශ කළා තියෙනවා. හැබැයි ඒවා පසු කාලයක හදාගත්ත දෙය කියලා කියන්නේ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ භාග්‍යතුන් වහන්සේගේ රූප විලාසය, රාගයේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනීය ධර්ම දේශනා විලාස මේවා කිසි කෙනෙකුට සාධාරණ වන්නේ නැහැ. ඉනිසානේ අච්චරිය පුද්ගලෝ කියන්නේ, උත්තරීතර පුද්ගලෝ කියන්නේ, ඒවා අද කාලේ මිනිසයන්ටවත් අද කාලේ විද්‍යාවටවත් සංසන්දනය කරන්නේ කිව්වොත් අවිද්‍යාවට වැටෙනවා. එනිසා සර්වඥාන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා තුළින් ඇතිවෙච්ච පැහැදිලි කරුණු තමයි අපි ඉදිරිපත් කළේ. තවදුරට විමසා බලන්න මා කියන්නේ සූත්‍ර දේශනා බලන්න දිගනිකායේ මහා ප්‍රධාන සූත්‍රය බලන්න, දිගනිකාය අගට තියෙන ලක්ෂණ සූත්‍රය බලන්න, දන්න කෙනෝගෙන් විමසා බලන්න මම කරුණාවෙන් ආරාධනා කරනවා. මුතකින් සෑහීමකට පත් නොවි කරුණු විමසා අවබෝධ කරගනු මැනවි. අපේ විනීත් ස්වාමීන් වහන්සේගෙත් මේ සම්බන්ධයෙන් යම් අදහසක් පළ කරන්න තිබෙනවා නම් අවස්ථා. අතිගරු නාවිනේ ස්වාමීන් වහන්සේ දැන් මහා අර්ථ පැහැදිලි කරන්න යෙදුනා. ශේෂයන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පිළිබඳ අපේ මහබෝතන් වහන්සේ පෙර කලපින්, අතීතේ මෙරත් මහබෝතන් වහන්සේ කලපින් පිළිබඳ ඔය ත්‍රිවේදී උගන්වනවා. ඒ ත්‍රිවේදී තිබුණා ලක්ෂණ ශාස්ත්‍රය. එය ඇතැන් ඒ ශිෂ්‍යෝ ඉගෙනගෙන අපේ බුදු පියාණන් වහන්සේ ළඟටත් ඇවිල්ලා ඒ දේහ ලක්ෂණ දැකලා නිසක කරගන්න කියදුනා. ඒ දේහ ලක්ෂණ වලින් පෙන්වීම මේ උතුමා ලෝකේ පහළ වෙලා ගිහි ගෙයි හිටියව සක්විති රජ වෙනවා, පැවිදි වුණ සූත්‍රා බුදු වෙන එකයි. ඒ නිසා උන්වහන්සේ ඒකාන්ත බුදු වෙන නිසා උන්වහන්සේගේ ධර්ම ගැඹීරත්වය ධර්මයේ ආબોධ කළ මේ කරුණ නිසා නිසක භාවයට පත් වෙලා බොහෝ කොට උන්වහන්සේගේ ශ්‍රාවක බවට පත් වුණා. එනිසා මේ කීර්ති බුදු පියන් වහන්සේගේ දේහ ලක්ෂණ දැකලා වඩා ශ්‍රද්ධා භක්තිය ඇති කරගෙන නිවන් මගට අවතීන වූ බවයි. මේ ධර්මදේශනාවේ මාතෘකාව වුණේ ලක්ෂණ සූත්‍රය නිසා. ඒ සූත්‍රයේ සහ අටුවාවේ තියෙන මූලික කාරණා ගැනයි අපේ ස්වාමීන් වහන්සේලා වැඩි වශයෙන්ම මෙතෙන්දි ප්‍රකාශ කළේ. ඒ බුද්ධ දේශනා සූත්‍ර පිටකයේ සඳහන් වන සූත්‍රවල සඳහන් වන දේ බෞද්ධයන් මූලික වශයෙන් බුද්ධ දේශනා, බුද්ධ වචන හැටියට පිළිගන්නවා. ඒ නිසා ඒකේ තියෙන කාරණායි මේ විදිහට විස්තර වෙන්නේ. ඒක භක්තිවාදයට වැටෙනවා වෙන්න පුළුවන්. බුදුහාමුදුරන් වහන්සේ පිළිබඳව චිත්‍රකලාව, ඒ වගේම මූර්ති කලාව නිර්මාණය කරපු කාලේ ලක්ෂණ ශාස්ත්‍රයේ පෙන්වන්නට යොදාගත් උපක්‍රම වෙන්න පුළුවන්. කොහොම වුණත් පොතපතේ තියෙන දේ ප්‍රතික්ෂේප කරන්න අපට පුළුවන් කමක් නැහැ. තවත් ශ්‍රාවකෙක් අවස්ථාවක් කියලා අපි ඉද මම මේ වෙනත් ආගමක ළමෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ ළමයා අහුවා මේ
වෙන සත්ව ආත්මක ඉඳලා දැන් වෙන සතෙක් මැරුවොත් එහෙම ඒ පව පරිසම් දෙනවද? බුදුහාමුදුරුවොත් වෙනින් ආගම්වල වෙනින් ආත්මවල ඉඳද්දි සත්ව ආත්මවල ඉඳද්දි පින් කරන්නේ කොහොමද? ඒ සත්ව ආත්මවල ඉඳද්දි පින් කරන්නේ මේ කොහොමද? සත්වාත්මකින් මනුෂ්‍යාත්මයක් ලබන්නේ සත්වාත්මකින් පින් කරන්නේ කොහොමද කියලා. සතෙක් හැටියට ඉඳගෙන කරන දේ මිනිස්සෙක් හැටියට කරන දේට වඩා වෙනසක් තියෙන්නට පුළුවන්ද කියන ගැටලුව. ඒ වගේම සතුම් කරන දේවල් වලින් පින්පව් සිද්ධ වෙනවද යනාදී වශයෙන් මේ ගැටලුවක් වෙනත් ආගමක ළමෙක් ඇති වෙච්ච මතු කරපු ගැටලුවක්. ඒ නම නම් මම අහගත්තේ නැහැ. ඒ මහත්මිය අපට ඉදිරිපත් කළේ අපේ අරියදම සංඝහන්සේ ගැන වචන ටිකක් අවසර ලැබින්. සත්‍ය සංඛානය එක ජීවිතයකට සීමා වන්නේ නැහැ. රූපය වෙනස් වුණාට චිත්ත සංතතිය අනාදිමත් සසර පටන් එක පෙරලියට එනවා. සිතින් සිතට වැඩ කරනවා. සෑම සිතකම තියෙනවා ඒ භවයන්ගේ දැස් කරගන්න කර්ම ශක්තිය. කර්ම ශක්තිය උපනිශ්‍රේ ශක්තිය කියලා දෙකක් තියෙනවා. ඒ අනුව දැන් සතෙක් වෙලා ඉන්නකොට ඒතනත්ත නැත මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේ යන්න බාධාවක් නැත්තේ ඔහුගේ චිත්ත පරම්පරාවේ තියෙන පූර්ව ජාතිවල දී කරගත් උසස් කුසලයන්ගේ ශක්තිය තියෙනවා. සමාත පිරිසංගත සතා යම් යම් කුසල කරන අවස්ථා තියෙනවා. දැන් බලන්න සතා වුණත් දඩුවන් දෙකිලි පොවනවා, දඩුවන් ද කවනවා පොවනවා. ඒ අවස්ථාවකදී සිතේ මෛත්‍රී සාගත කුසල් පහළ වෙනවා, කරුණා සාගත කුසල් පහළ වෙනවා. මිනිස්සුන්ට තරම් උස්සන්න කුසල් වන්නේ නැහැ. නමුත් ඒ හැම සතෙකුගේම ධාපීතුම් මඳුරුවා කියලා මඳුරුවාගේ సంతානයේ තියෙන දීර්ඝ කාලයක පටන්ගෙන චිත්ත පරම්පරාවක්. ඒ චිත්ත පරම්පරාවේ අපරාපරිය වේදිනී කියලා කුසල ශක්තියක් තියෙනවා. ඒ අකුසල ශක්තියක් තියෙනවා. ඉතින් මරණාසන්න මොහොතේදී තමගේ මනසට වැටහි ආව කර්මය අනුව ඊට පස්සේ ප්‍රතිසන්දි දෙනවා. කුසල කර්මයක් සිහි වුණා නම් කුසල කර්ම නිමිත්ත සිහි වුණා නම් සුගතියක. අකුසල කර්මයක් සිද්ධ සිහි වුණා නම් දුගතියක. ඒ නිසා මේක කර්ම නියාමයටයි ති පිළිතුරක්. අපේ කන්දගෙදර විමල ධම්ම හිමිපාණන් වහන්සේගෙන් මා ඉල්ලා සිටිනවා. මේකේ අනිත් පැත්ත. මිනිස්සෙකුට පුළුවන් ද තිරිසනෙක් වෙන්න සිතේ පවිතු චේතනා වැනි දේවල් මරණ මොහොතේ ඉදිරිපත් වුණොත්? ඒ ප්‍රශ්නය පිළිබඳව දෙන්න තිබෙන උත්තරය නම් මිනිස්සෙක් වශයෙන් හෝ ඉඳගෙන කෙනෙක් කුසල් හෝ අකුසල් හෝ කරාම ඒ මිනිස්යාගේ කුසල් කිරීම අනුව කුසල විපාකත් ඒ වගේම අකුසල් කිරීම අනුව අකුසල විපාකත් අනුව කුසල් කරන අය සුගතියටත් ඒ වගේම අකුසල් කරන අය අපාය ආදී තැන්වලත් ඉපදෙමින් එහි විපාක වින්දනය කළ යුතු බව අනිවාර්යෙන් සඳහන් කළ යුතු වෙනවා. ඒ කාරණාව මම හිතන දැන් පැහැදිලි වුණා කියලා අපි නැවතත් අවස්ථාවකේ අවස්ථාවක් ඉල්ලනවා. ගරුතර මහසංගරත්නේ මගේ තියෙන දහම් ප්‍රශ්නයක්. මම රාමුක්කණින් පියතෙල කියලා කෙනෙක්. මොකද මේ දැන් සමුනාංශයේ ධර්මදේශනාවේදී කියවුණා සිද්ධාත් කුමාරයා ගිහිව හිටියොත් සක්විති රජකම කරනවා, නැත්නම් පැවිදි වුණොත් අපේ සම්මා සම්බුද්දත්වයේ ලබන බව. එතෙන්දි මේ සක්විති රජකම ගැන පූජාවලිය 7 වෙනි පරිච්ඡේදයේ පිටු අංක 90 ඉඳලා 92 දක්වත් සාදුනාද පූජා කතාවේ ගැන කියවිලා තියෙනවා. නමුත් බුදුහාමුදුරන්ට ඉස්සර හෝ ඊට පසුව හෝ සක්විති රජ කෙනෙක් හිටියා නම් නැත්නම් රජකමක් කරා නම් ඒ කවුරුද? ඒ ගැන පොඩි විස්තරයක් කියන්න. මේ සක්විති රජ කෙනෙක් කවුද කියලා අපි කිසිම තැනක පොතපතක දැක්කේ නැහැ. ඒ නිසා සක්විති රජ කෙනෙක් හිටියා නම් ඒ රජුරෝ කවුද? ඒ කොහොමද ඒ රාජකාලයේ ගෙව්වේ කියන එක කර්මා කරලා පහදා දෙන්න. මම හිතන්නේ ඔබතුමා දීඝනිකාය චක්කවර්ති සීහනාත් සූත්‍රයේ ටිකක් පෙරලලා බලන්න. ඒකේ සක්විති රජ කෙනෙකු පිළිබඳව ඒක පරම්පරාවෙන් එන රාජ උරුමයක් නෙවෙයි කියන දේශපාලන න්‍යායන් රාශියක් ඒ සූත්‍රයේ විස්තර කරලා තිබෙනවා. ඒක තමයි ත්‍රිපිටකයෙන් අපිට පෙන්වන්න පුළුවන්කම තිබෙන ළඟම නිදර්ශනය. අපේ අරිදම් සන්නම් සත්‍යමක් ඉදම්බන්දී ඇත්ත වශයෙන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේගේ නමම සඳහන් වෙච්ච සක්විති රජවහා රප්‍රමාණව තියෙනවා. දැන් බලන්න මේ මහා කල්පේ මහා සම්මත සක්විති රජ වුණා. ඊළාට මහා සුදර්ශන එවාගෙම මඛාදේව පරම්පරාව 84,000 දෙනා සක්විති රජ වුණා. ඒවා බොහොම ලේසියෙන් සූත්‍ර පිටකයේම ගන්න තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ කිසිම තියක් නැහැ. හැබැයි බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ දැන් සක්විති රජවරු පහළ වෙන්නේ නැත්තේ ඒ අත්තන්නේ තියෙනවා. දැන් බුදු කෙනෙක් වුණත් අවුරුදු 100 පරමාසෙන් පස්සේ පහළ වන්නේ නැහැ. අවුරුදු 100ට වඩා ඇති කාලවලයි සක්විති රජවරු ලෝතර බුදුරු පහළ වන්නේ. ඒ නිසා දැන් මෑත භාගයේ සක්විති රජ කෙනෙක් පහළ වන්නේ නැති බවක් නැත. මේ
දසවර්ෂයේ සත්‍යාගය අවශ්‍ය බැහැලා අයමත් නැගින කාලෙකදී සක්විති රාජයෙන්ද තමුන් වහන්සේට පුළුවන්. එක්ලක් තවත් ගැටලුවක් අහනවා වාගේ පේනවා. පොඩ්ඩක් කතා කරන්න. ස්වාමීන් වහන්සේ මට අහන්න තියෙන්නේ මේකයි, මේ ඇත්තටම දැන් නම කියලා අහන්න. මම කිව්වනේ අමරසිංහ කතා කරන්නේ. ඇත්තට මට අහන්න තියෙන්නේ මෙන්න මේකයි, මේ දැන් රහත් වෙනවා කියන්නේ ආරක්ෂක මාර්ගය අවබෝධ කරගැනීම ගත්ත කෙනෙකුට රමතා තියෙනවා දැන් කර්ම පළදෙන්නේ නැහැ කියන එක. ඒකට දැන් සිංහව හොඳ හෝ නරක කර්ම, ඒක පෙර කර්ම ඉව පළදෙන්නේ නැහැ කියලා දැන් අර මම මගේ අර සැකයක් තියෙනවා මේ රතන සූත්‍රය අර පීනම් පුරාණ නවනත් සම්බුදන් කියන ඒ ගාථාවේ ඉස්සරේ තේවාගේ තේරුමක් තියෙනවා කියලා මම මට හිතෙනවා. ඒ ගැන පොඩ්ඩක් කියන්න. ඒවාගේ දැන් මේ රහත් මහරහත් පස්සේ බුදු පස්සේ බුදු වගේ ආයත මන්ට මේ කර්මය සිතේ පළදෙන්නේ පළදීමක් සිද්ධ වෙනවාද නැද්ද නැත්නම් කර්මපතයන්ට ඒගොල්ලෝ වටද්ද ඒක අපි උත්තර ඉදිරියට කක්කක් ලබාවත්තත් කර්මය කියන කර්මයට මේ සිල්පු වටද්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අපේ විරීත් ස්වාමීන් වහන්සේ මේ සම්බන්ධයෙන් කරුණු පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් මහත්මයා ඇසූ ප්‍රශ්නය බොහොම වටිනවා. කර්මය පිළිබඳයි. කර්මය කියන්නේ අපි කරන කුසල හෝ අකුසල හෝ චේතනාවක විපාක වාරයයි. හැබැයි ඒ කර්ම විපාක නොදීන් තියෙන්නේ රහතන් වහන්සේට නමුත් පරිනිර්වාණයෙන් පස්සේ. ඇතැම් කර්ම රහතන් වහන්සේලා පසුපස්සේ ඇවිල්ලා උන්වහන්සේලාට විපාක දීලා තියෙනවා. ඒ සාමාන්‍ය රහතන් වහන්සේලා ගැන අපි පමණක් නෙවෙයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගැනත් ඔබතුමා අහලා තියෙනවානේ. කර්ම කීයක් උන්වහන්සේට විපාක දුන්නාද? බුදු වෙන්න ගිහිල්ලත් සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළානේ. ඒ කියන්නේ අර කාශ්‍යපබුදු සාසන කාලේ කාශ්‍යපබුදුරජාණන් වහන්සේට කළ අපහාස අවස්ථාවක් විපාක දීමට. ඒකම මේ කර්මය කියන එක පටිසන්ධිදීන් අවස්ථාව නෙවෙයි, මේ කියන්නේ ප්‍රවෘත්ති විපාක. කළ කුසල අකුසල කර්මයක මෙලොව විපාකයට ශක්ති වෙනවා. අඟුලිමාල මහ රහතන් වහන්සේ රහත් වෙලත් පිණ්ඩපාතේ වඩනකොට, රහත් නෙවී පිණ්ඩපාතේ වඩනකොට උන්වහන්සේට කොහෙවත් ගහන ගල් මුල් ඇවිල්ලා ඇඟේ වැදිලා සිවුරු ඉරාගෙන ওই විදිය කරදුරුණා. ඒ අය අර කැලෑ වැදිලා මිනිස්සුන් ඝාතනය කරපු අකුසල කර්ම. මෙන්න මේ විදිහට බලන විට අපේ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේටත් කර්ම විපාක ලැබිලා තියෙනවා. ඒවන් ඒ ඔබතුමාගේ තවත් ප්‍රශ්නයක් තමයි කීනම් පුරාණං නවං නත්ති සම්භවං. එතකොට ඒ සඳහන් කරන්නේ මහරහතන් වහන්සේගේ අර කර්ම ක්ෂය වුණා ඒවා නැවත පටිසන්ධියට එන්නේ නැහැ. පටිසන්ධියට නොයන නිසා නැවත උන්වහන්සේට භවයක් ඇත්තේ නැහැ. අරියත් මාර්ගඥානෙ ලබනකොට මාර්ගඥානේදී නැවත උප්පත්ති කරවන් තිබුණ සියලුම කර්මයන් මාර්ගඥාණයෙන් දවා හරන්ට යෙදුණා. මෙන්න මේ නිසායි රහතන් වහන්සේට නැවත පටිසන්ධි කර්ම නැහැ, ප්‍රවෘත්ති කර්ම වශයෙන් විපාක එනවා. ඒ තමයි අපි කෙටියෙන් මේ පැහැදිලි කරන්න තියෙන්නේ. ඒ ගාථායිම අවසානෙට කියවුණා නිබ්බන්ති බිහිරා යථායම් පදී පහනක් නිවිලා ගියා වගේ රහතන් වහන්සේලා ඒ චීනාසරව උත්තමයන් නිවෙනවා කියලා. එහෙම නිවුණට පස්සේ විපාකයක් ප්‍රවෘත්ති වශයෙන් හෝ පරිසන්දි වශයෙන් ලැබෙන්නේ නැහැ. තවත් අපේ ශ්‍රාවකෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා පේනවා. හලෝ. මම පිළිමතලාවේ කෝට්ටවඩ කෙනෙක් කතා කරන්නේ. මට දැනගන්න ඕනේ දැන් ස්වාමීන් වහන්සේගේ සම්පූර්ණ දේශනාවට මම සම්බන්ධ දෙගෙන හිටියා. මට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ දීපනිකායේ ලක්ෂණ සූත්‍රය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් බෝවහන්සේගෙන් ලබා ගන්න පුළුවන් කියලා. සනාධිකට ප්‍රයත්න ලැබෙන අත්වාසෙන් දීර්ඝ දේශනාවක්. ඒ දීර්ඝ දේශනාව පොතක් වශයෙන් ලියනවා නම් ලොකු පොතක් ලියන්න තියෙනවා. ඉතින් ඒක පෞද්ගලිකව ලියන්න මට වෙලාවක් නැති බව කරුණාවෙන් සැලකන්නට ඕනේ. මම කරුණාවෙන් කියනවා දැනට ජයන්ති පොත්පෙළේ එක පැත්තක පාලි එක පැත්තක සිංහල සහිත තියෙනවා ජයන්ති පොත්පෙළ. නිසා ඒ පොතක් අරගෙන කරුණාවෙන් කියන්නේ ඒක තියෙන්නේ දීඝනිකාය තුන්වෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩයේ පාඨක වර්ගයේ මේ හත්වෙනි සූත්‍රය බලන්න. මහත්මයා ඒ මාත්මයට සෑහීමකටපත් වෙන්න පුළුවන් වෙයි. ඒ සූත්‍රයේ සිංහලිනුත් තියෙනවා පාලිනුත් තියෙනවා කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ විදිහට කල්පනා කරලා බලනකොට දීර්ඝ කාලයක් තිස්සේ ජනතාව අතර විශිෂ්ටතම ශාරීරික ලක්ෂණ
මහා පුරුෂ ලක්ෂණ හැටියට සලකනු ලැබූ දේවල් මේ ලෝකෙට පහළ වෙන අතිවිශිෂ්ට පුද්ගලයන් තුළ පවතිනවා කියන ඒ විශ්වාසය මතයි සිද්ධාර්ථ චරිතයේත බුද්ධ චරිතයේත මේ ලක්ෂණ එකතු වුණේ. නමුත් අපි තේරවාදීන් වශයෙන් ඇත්තටම වැඩිදුර අවධානය යොමු කරන්නේ උන්වහන්සේගේ මානසික ශක්තිය අතිමානුෂික ශක්තිය මිසක් ශරීරය ගැන නොවේ. නමුත් ශරීරය ගැන කතා කරන්න වෙලා තියෙනවා ත්‍රිපිටකයේ ඒ ගැන සඳහන් වෙලා තිබෙන නිසා. ඒ අතිමානුෂික ශක්තියින් වැඩි වැඩියෙන් හොයන්නට ඔබටත් බෞද්ධ දර්ශනයේ ගැඹුරින් අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේ. නැවතත් ශ්‍රාවකෙක් අවස්ථාවක් ඉල්ලනවා අපි අවස්ථාව දෙන්න. විසන් දිනා වගේ පේනවා. කොහොම නමුත් අපි කතා කරමින් සිටියේ බුදු පියාණන් වහන්සේගේ ශාරීරිකව පෙන්වුම් කරලා තිබෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මේක 32ක් හැටියටම නෙවෙයි සමහර තැන්වල තවත් තවත් සංඛ්‍යාමය වශයෙන් විස්තර කරලා තියෙන අවස්ථාව අපිට පේනවා. මේක නිසා ඇතිවෙච්ච දේ මොකක්ද? මෙබඳු දේශනා මෙබඳු විස්තර ත්‍රිපිටකයට අන්තර්ගත වීමෙන් පස්සේ පසු කාලීනව ව්‍යාප්ත වෙලා ගියපු භක්තිවාදීන් මහායානික නිකායන් ඔය ලලිත විස්තරේ වගේ පොත්වලින් බුද්ධ චරිතයේ සම්පූර්ණම දේවත්වයක් හැටියට සලකලා දිව්‍යමය සිදුවීම් හැටියට සලකලා භක්තිවාදයක් ගොඩනැගුවා. පුද පූජා ජනප්‍රිය වුණේ ඒ තත්ත්වයන් මත. අපි නැවතත් අවස්ථාව ලබා දෙමු ශ්‍රාවකයෙකුට. ස්වාමීන් වහන්සේ කොයින්න කතා කරන්නේ? ප්‍රශ්නයක් තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මේ බුදුනහට පස්සේ ඔය ඉඳපු කර්ම විපාක බලක් වන්න පුළුවන් ශක්තියක් තිබුණේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඒවසෙන් කම්ම විපාකෝ නාම නසක්කා කේනචි ප්‍රතිබාහිතින් කියලා දේශනාවක් තියෙනවා. කර්මීපාකේ බුදු කෙනෙකුන් වහන්සේටවත් රහතන් වහන්සේටවත් වළක්වන්න පුළුවන් කමක් නැති බව එයින් පැහැදිලි වෙනවා. නමුත් මෙතින් අපි සලකන්නට ඕනේ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා සියලු කර්ම ශක්ති ඉක්මවා ඉන්නවා පමණක් නෙමෙයි අර අටලෝ දහමින් කම්පා නොවන තාදී ගුණයට පත් වී සිටිනවා. තාදී කියන්නේ අකම්පිත තත්ත්වයෙන් ඉන්න උන්වහන්සේට මොනම දෙයක්වත් පීඩාවක් නැහැ. මොන කරුණ ප්‍රාකයක් ආවත් පීඩාවක් නැහැ හිතට. කායට පීඩා තියෙනවා. ඒ හැම අවස්ථාවකම වහන්සේලා කර්ම විපාකෙට ඉඩ දෙන්නේ ලෝකානුකම්පාවෙන්. අනිත් අයටත් ඒ වගේ විපාකහම ඉවසිය යුතු බව වහන්සේලා ආදර්ශයෙන් පහදා දීලා තියෙනවා. නිසා කර්ම විපාක වැළැක්වීම නෙමෙයි ඒක මුහුණපා අකම්පිතව සිටීම බුද්ධ අධුත්තමයන් වහන්සේගේ සිරිතයි. මෛත්‍රී තම ප්‍රමාණවත් පිළිතුරක් ඔබට ලැබුණා කියලා අපි නැවතත් දුරගතණයට සමන් දෙමු. කතා කරන්න. ගරුතර ස්වාමීන් වහන්සේ, මම කතා කරන්නේ මාමණලීනල වීරසේකර කියලා කෙනෙක්. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේ සඳහන් වුණා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතුරින් එක් ලක්ෂණයක් අනුව බුදුරජාණන් වහන්සේගේ පරමායුෂ අවුරුදු 80ක් බව සඳහන් කරා. නමුත් බෞද්ධ සාහිත්‍යයේ බෞද්ධ කතාවල සඳහන් වෙනවා එක් සතර ඍද්ධිපාද වැඩි උත්තමයෙකුට කල්පයක් හෝ ඊටත් වැඩි කාලයක් ආයු වන්දනට අවශ්‍ය පුළුවන්කම තියෙන බව. ඉතින් මේ කරුණ දෙකෙන් ටිකක් පරස්පර විරෝධතාවක් තියෙන නිසා මම දැනගන්න කරුණ පැහැදිලි කරගන්න සතුටුයි. මොකද්ද මේක නිවැරදි අදහස කියන එක? කල්පය සහ ආයුෂ් කල්පය කියන වචන දෙකක් පොත්පත්වල සඳහන් වෙලා තිනවා. අපේ අරිදම් සාන්නහන්සේ කියන සල්පැතිතර කල්පය පිළිබඳව විග්‍රහ හතරක් තියෙනවා. මේක මතක තබා ගන්න. ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංඛ්‍ය කල්පය, මහා කල්පය. මේ මහා කල්පයට අයිති ඔක්කොම ආයුෂ් කල්පය කියන්නේ මිනිස්යන්ගේ ඒ ඒ වකවානුවල තියෙන පරමාවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලයේ ආයුෂය අවුරුදු 100යි. දැන් අවුරුදු 74 ගණන් කරලා බලන්න. ඊළඟට ඒ ආයුෂ් කල්පය බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ දේශනා කළා තියෙන සතර ඍද්ධිපාද වැඩුව කෙනෙකුට කල්පයක් හෝ කල්පාව ශේෂයක් ඉන්න පුළුවන්. කල්පාව ශේෂ කිව්වේ අවුරුදු 120. හොඳට කියවලා බලන්න අට කතාවේ තියෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේලාගේ සිරිතක් තියෙනවා. ඒක ආවේනික චාරිත්‍රයක් සීල බුදුරුන්ගේ. පරමායුෂයෙන් පහෙන් හතර ගුණයක් ජීවත් වෙන්නේ. හේතුව සරුවඥන් වහන්සේලා ලොවට ප්‍රසන්න භාවයෙන් සිටිද්දි පිරිනුවම් පානවා වින ඇඟරලි වැටීම්, හිසකේ ඉදීම්, දත් අවලස්සන වීම් ආදී දුර්ලතානකම් බුදුවරයන් වහන්සේලා වැඩෙන්නේ නැහැ. නමුත් මේ පරමාවසයෙන් පහෙන් හතර ගුණේ ජීවත් වෙන කාලය තුළ කළ යුතු බුදු කිස සියල්ල සම්පූර්ණ කරනවා. නිසා අපේ සරුවඥන් වහන්සේගේ කාලයේ පරමාස අවුරුදු 100යි.
පයන් අතර ගුණේ අවුරුදු 80යි 1000ක්වත් වැඩිත් නෑ අඩුත් නෑ පිරිනිවුණා. සසු ලෝතුරා බුදුවරයන් වහන්සේලාගේ පරමාස පයන් අතර ගුණයක් උන්වහන්සේලා වැඩි ඉන්න බව අට කතාවල සඳහන් වෙනවා. එනිසා කල්පේ කියන්නේ මෙතන මහා කල්පේ නෙමෙයි, අසංඛ කල්පේ නෙමෙයි, අන්තර කල්පේ නෙමෙයි, ආයුෂ් කල්පයයි. ඒ නිසා ඒ ගැන නිවැරදිව තේරුම් ගන්නට ඕන. මිරසේකර මහත්මයාට ඉතාම ප්‍රමාණවත් පිළිතුරක් ලැබුණා. අපි නැවතත් යමු මේ ශ්‍රාවකයාට. කතා කරන්න ස්වාමීන් වහන්සේ, දැන් මිනිස්සු පොඩි කාලේ ඉඳලා නම කියලා කතා කරා. විජේසූරිය මහරගමින් අපි පොඩි කාලේ විශේෂයෙන් කරුණු හරියට දන්නේ නැති කාලේ අම්මන් වැරදි අපෙන් සිද්ධ වෙනවා. විශේෂයෙන් දැන් ආර්ය උතුම් වහන්සේලාට සේනාසන වගේ සම්බන්ධ ඒ වගේ වරදක් සිද්ධ වුණාම පස්සේ පසු කාලෙදී මේ වරද ගැන පසුතැවිලි ඉන්නවට වඩා ඒ ගැන සමාව ගන්න ක්‍රමයක් නැද්ද? අපේ ඒ විස්තරාත්මකව මට දැනගන්න පුළුවන් නම් ඒ ගැන සමාව ඉල්ලන්නේ කොහොමද? කොහොමද සමාව ගන්න පුළුවන් කියලා? පොඩ්ඩක් ඔබතුමාගේ ගැටලුව විස්තර කරලා දෙන්න අපිට. ටිකක් වචනේ පැහැදිලිුනේ නැහැ. විශේෂයෙන් දැන් පොඩි කාලේ අපි දැන් මාට අපි අම්මන් පව් සිද්ධ වෙනවා. උදාහරණයක් කියනවා නම් අපි දුම් පන්සලකට ගිහිල්ලා අපි නොදිනවත්කම නිසා යම්කිසි පාප ක්‍රියාවක් කරනවා. සමහරට ආරණ්‍යයක නම් සමහරට අපි මේ ගිහිල්ලා නොදිනවත්කමට විනෝද ගමනක් වගේ ගිහිල්ලා මේ බෙල්ල වගේ මේ පුච්චලා අනේ වගේ වැඩ කරන අවස්ථාවක් තියෙනවා පොඩි කාලේ අවුරුදු 15 10 විතර කාලේ. එහෙම කෙනෙකුට පස්සේ කාලේ කනගාටු වෙන්නේ නැතුව ඒ වරද සමාව කරගන්න ක්‍රමයක් නැද්ද? කතා කරා. අපේ මම හිතනවා මේ අහම් ප්‍රශ්නේ හොඳයි. නොදන්න කාලේ හෝ යම් වරදක් තමන්ගේ අතින් සිද්ධ වුණොත් ඒක නැවත හිත සකස් කර ගැනීමට පසුතැවිලි නොවි සිටීමට උපක්‍රමයක් මේ මහත්මයා අහන්නේ බොහොම අවංකවම. අපි ඒ ගැන අපේ නායක හඳුරන්ගෙන් පිළිතුරක් ලැබෙන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි ඇත්ත වශයෙන් පව සමාකර ගැනීමක් නැහැ. නමුත් මෙතෙන්දි තියෙනවා වැදගත් පාඩමක් අපිට ඉගෙන ගන්න. දැන් අපි හිතමු දැන් මහත්මයාගෙන් කියවුණා ආරණ්‍යයකට ගිහිල්ලා කුඩා සතුන් පුච්චල දාන හැටි, මල දාන හැටි නොදන්නකම නිසා ඒ අවස්ථාවේදී සිදුවෙන අකුසලය අහෝසි වන්නේ නැහැ. නමුත් ඒ අකුසලයේ ප්‍රතිදාහණය වෙන උසස් කුසලයක් කරන්න බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. බලන්න ඒ කියන්නේ දැන් ඒ අකුසලයේ සිද්ධ වෙච්ච වෙලාවේ අපේ හිතේ පැවතුනේ නොදන්නකම අවිද්‍යාවනේ. ඒ අවිද්‍යාව අපි හරවන්න ඕන විපස්සනාට කොහොමද? එදා පැවති නොදන්නාකම අනිත්‍යයි, දුකයි, අනත්තයි. අන්න ගැඹුරු කුසලයක් පහළ වුණා. අර ප්‍රාණඝාත කළ කුසල අකුසලයට වඩා බරගත් කුසලයක් එකෙන් ප්‍රතිබාහණය වෙනවා. යට වෙන විපාක දීම මුලින්ම පුළුවන්. ඒකම සමාරවිත පුළුවනි දැන තේන්න වයසේදී ඒ අතීතයේ සිද්ධ වෙච්ච ප්‍රාණඝාතයක් ගැන මතක් වෙනකොට ඒ අනුව තමන්ගේ සිතේ මෙත් සිත පහල කරගන්න පුළුවන්. අර අඟුලිමාල් ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ මෙත් භාවනා කළානේ අර දහස් ගණන් තමන්ගේ අතින් මරුන් කෑවා. උන්වහන්සේ ඊළඟට ඒ සීල සත්‍යයන් මරුන් කෑවට නැත්නම් ඒ වගේ මෛත්‍රී පතුරු ඇති තියෙනවා. ඒ වගේම ඒ ඇත්තන්ගේ ඥාති මිත්‍රාදීන්ට මෛත්‍රී පතුරු ඇති තියෙනවා. ඒ වගේ අප්‍රාතීන් යම් සත්‍යයක් විනාශයට පත් වුණා නම් ඒ සත්‍යය යම් තැනක ප්‍රදී සිග්නා නම් ඒ අතෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා මේක වඩන්න පුළුවන්. ඒකම තමන් අදිස්ථාන කරන්නට වඩ මින් ඉදිරියට අදපටන් නිවන් දකින තුරු මාකින් කිසිම සත්‍යයකට හිංසාවක් නොවේවා කියලා. විශේෂම කාරණේ තමයි විපස්සනාව යම් පාපයක් සිද්ධ වෙච්ච වෙලාවේ පැවති නාම රූප ඒ වෙලාවම ඇතුව නැතුව ඥානිත්‍යයි, දුකයි, අනත්තයි කියලා වර්ජනා කිරීමෙන් අර අකුසලය බොහෝසෙන් යටපත් වී තමාගේ කුසල ශක්තිය මුදුන්පත් වීමට ඒක ප්‍රධාන මාර්ගයක් වෙනවා. විජේසූරි මහත්මයා බලාපොරොත්තු වුණටත් වඩා දීර්ඝ විස්තරයක් ලැබුණායි කියලා මා කල්පනා කරනවා. බෞද්ධ විනයෙහි ප්‍රධාන වශයෙන්ම වරදක් වුණහම තියෙන්නේ ආයති සංවරයෙහි පිළිපීම. නැවත ඒබඳු වරදක් මාතින් සිද්ධ වෙන්නේ ඉඩ තියන්නේ නැහැ කියලා අදිෂ්ඨාන පූර්වකව සංවර වීම. ඒබඳු දේ මිසක් සමාව අරගැනීමක් හෝ සමාව දෙන කෙනෙක් හෝ ගැන බුදුරමේ උගන්වන්නේ නැහැ. අපි නැවතත් ප්‍රශ්නයක් අහන්න ශ්‍රාවකයෙකුට අවස්ථාව ලබා දෙමු. ස්වාමීන් වහන්සේ, මේ වැල්ලවත්තේ සමන් පෙරේර කියලා කෙනෙක් අහන්නේ මේ ප්‍රශ්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ සේමක දේශනාවල් වල සතර හිද්දිපාඩ වඩන්නේ කට ආයු කල්පයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. දැන් ඔබ වහන්සේ කිව්වා දැන් මනුෂ්‍ය ජීවිතයේ ආයුෂ 74ක් කියලා. නිරෝගීව මේ සතර හිද්දිපාඩ වැඩිමේ මනුෂ්‍ය ලෝකයේ වාසය කරන ඕන පුද්ගලයෙකුට දැහැමින් ජීවත් වෙනවා නම්
සැලකීමයි. යද කාලයේ යම් කිසි දීකින් රහතන් වහන්සේ නමක් ඉර්ධිපාද හතර සම්පූර්ණ කළසේක් නම් උන්වහන්සේට පුළුවන් පරමාසෙ නිදින්ද. හැබැයි තව කාරණයක් තියෙනවා. ඒක අපි මුත්තු කාරණයක් තේරුම් ගන්න ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේගේ ජනක කර්ම ශක්තිය තිබුණා අවුරුදු අසංඛ්‍යයකට ආයුෂ. නමුත් ඒ කාලේ පරමාස අවුරුදු 100 නිසා තමයි 100න් හතර ගුණයක් කියන්නේ 5න් හතර ගුණයක් ජීවත් වුනේ. දැන් යම් කිසි විදියකින් අද රහත් වෙන රහතන් වහන්සේ නමකට ඒ ආයුෂ් ප්‍රමාණය දීර්ඝන ජනක කර්මයේ ශක්තිය තියෙන සීමිත නම් මොනම විදියකින්වත් ඉරිදිපාද වැඩුවා කියලා ඒ අවශ්‍ය දික් කරන්න පුළුවන් කමක් නැති බව පිළිගන්න ඕනේ. අපි තවදුරටත් ප්‍රශ්නයක් අහනවා. මේ ඊට කලින් අපිට ලිපියකින් දන්වලා තිබෙනවා ප්‍රශ්නයක් මේ සම්බන්ධවම. මම හිතනවා මේක දුරකථනයෙන් අහලා ලියලා අපිට ගෙනත් දුන්න ප්‍රශ්නයක්. ඒක නිසා අපි ඒකත් සලකන්නට ඕනේ. මේ සේනාරත්න කියලා සේනාරත්න සුබසිංහ මහත්මයා, ඔබ වහන්සේගේ දේශනා විදි ප්‍රකාශන බුදුරයන් වහන්සේලාගේ දෙතිසක් ශරීර ලක්ෂණ පිහිටා ඇති බව. ගරුසාවින් දහස මගේ ප්‍රශ්නේ මේකයි. මෙවැනි මගුල් ලකුණු පසේ බුදුරයන් වහන්සේලාගේ ශරීරයේ පිහිටන්නේ නැද්ද? එසේ නොමැතිනම් මෙවැනි උතුමන්ගේ ඊට අඩුවෙන් ලක්ෂණ පිහිටනවද? මේ මහත්මයාගේ මේ ගැටලුව අඳපාංගොඩ සේනාරත්න සුබසිංහ මහත්මයා අහන්නේ. මා අපේ ධර්මදේශක හරිදම් ස්වාමීන් වහන්සේටම ආරාධනා කරන ස්වල්පයක් කරුණු පැහැදිලි කරන්න. අත්වාසීයෙන් ලෞතුරා බුදුවරයන් වහන්සේලාට 15 දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් සක්විති රාජෙන දරුවන්ටත් 15 වෙන බව කියවනානේ. දැන් බුද්ධ කාලේ හිටියන් නන්දහාමුදුරුව මහා පුරුෂ ලක්ෂණ 32ම තිබුණා. දිනස තියෙන්නේ දෙකයි. ඒක මම කියන්නම්. රාහුල ස්වාමීන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32ම තිබුණා. දිනස තිබුණේ දෙකයි. එවාගෙම තව බාවරිතාප බ්‍රාහ්මණතුමා, එවාගෙම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, චරියොත් මහ රහතන් වහන්සේ වැනි උතුම්මන්වත් කීපයක් බැගින් තිබුණ මහා පුරුෂ ලක්ෂණ. ඒ හැර ඒ මහා පුරුෂ ලක්ෂණ දෙකේ වෙනස තියෙන්නේ මේකයි. ලෝතුරා බුදු වෙන උතුම්මන්ට ඌනරම ධාතු වෙනසක් පෙන්වන්නේ සුදු පාටයි දක්ෂිනාවර්තයි උඩුවක් බලා. විනාත්තන්ද සක්විති රාජ වෙන සුදුසුයත්තන්ද 15 වෙන්නේ 32කින් එයිම ඌනරම ධාතුව රංගම් පාටයි වාමාවර්තයි යටියක් බලා. ලෝතුරා බුදු වෙන උතුම්මන් වාසයේ ශ්‍රීපතුලේ තියෙනවා කියන්නේ මංගල ලක්ෂණ 108ක්. එයින් එකක් තියෙනවා චක්‍රවර්ති රජ ලාංඡනයක්. චක්‍රවර්ති රජ කෙනෝගේ ලාංඡනයක් තියෙන ස්වරූපයක්. ඒක සක්විති රජේ නැත්නම් 15 වෙන්නේ නැහැ. ඒකයි මම කිය දෙකක් වෙනස තියෙනවා කියලා. දැන් නන්දහාමුදුරන් 32 තිබුණාට ඒ සක්විති රජ රූපය උන්වහන්සේගේ පාදයේ තිබුණේ නැහැ. එවාගේ පසේබුදුරයන් වහන්සේලා හරි පසේබුදුරයන් වහන්සේලා අතරනොත් ඇතම් පසේබුදුරයන් වහන්සේලාට පිළිතන්න පුළුවන් හිතෙනවා කියලා ස්ථීර වශයෙන්ම 32 පිළිද කෙනෙක් කියලා අපේ ත්‍රිපිටක උගතනාවක් නැහැ. නිසා සමහර දැන් මේ රහතන් වහන්සේලා කෙරෙන් ඇතමුණ ලැබුණා වගේම ඇතම් පසේබුදුරයන් වහන්සේලාට පිළිතන්න පුළුවන්. සේනාරත්න මහත්මයාගේ ප්‍රශ්නෙට අදිනෝ දීර්ඝ වශයෙන් මේ ධර්මදේශක හරිදම් සාන්නහන්සේගෙන් පිළිතුරු ලැබුණා. තවත් ප්‍රශ්නයක් අහනවා අපි ඊට අවස්ථාව ලබා දෙමු. සම්මාස දෙපළට මම කතා කරන්නේ. මම නම් අතන බොහෝ දෙනෙක්ට තව පැහැදිලි කරගන්න මා දැකලා තියෙනවා. නමුත් අද මේ ලංකාවේ ප්‍රධාන වශයෙන්ම මේ විද්‍යාව කියන එක මේ රට උගන්වන්න ගත්තට පස්සේ පදාර්ථය කියලා තමයි අපේ මිනිස්සුන් ගොඩක් අහන තමයි බලවලා ඉන්නේ. මේ කියන්නව මේ අරුදස් මාසයකට දරනවාසේ දේශනා කරන්නේ වෙනත් ලෝක යන අනික අනෙකුත් ලෝක තියෙන බවත් භෞතික ලෝකයට වෙනත් ඒවා තියෙන බවත් ඉතා පැහැදිලිව උන්වහන්සේ දර්ශනය කළ පෙන්ලා දීලා තියෙනවා. නමුත් ඒ පිටිගෙන මිනිසුන්ට යම් නම් තොරතුරු නැතිවම තියෙනවා. එකම අර ඔබ අර කතෝලික දරුවෙක් කියවුවා දරුවකට ප්‍රශ්නයක් වුණා කිව්වා සතුන්ට පින් කරන්න බැරිද කියලා. මට එක් උදාහරණයක් ඇටියට අලින් වගේ සතුන් දැන්ට පෙරහැරට සලබා කරන වගේ දව මේ අරයි යනවා. ඒකම භෞතික ලෝකේ යම් නම් සතුන්ට තියෙනවා ඇස්පිනීම රාත්‍රි ගැස්පිනීමත් බලට නොපෙනීමත් හරකුන් පුතන්නගේ සතුන් ඉදිරියට ගමන් ඇවිදිනවා. නමුත් නිසා ඇවිදින්නේ නැහැ. එවැනි ඉතා පැහැදිලි දර්ශනයක් කියන්න කියපාන්න පුළුවන්. මම යම් යම් අයට මේ කියා දුන්නත් මේ ගුවන් විදුලියක මේ ඉතා ප්‍රසිද්ධ මුළු ලංකාවට මේක දැන හැකි නිසාම ගුවන්තරා මම එතන ඉතා පැහැදිලිවම සත්‍යඥාන මිසින් ඉපදෙන බවත් පව කරා මේ වගේ ඉපදෙන බවත් ඉතා පැහැදිලිව කියන්නේ නම් මම ගන්න ඉතා වටිනා බව මම දන්නවා. මම හිතන්නේ මේ කාරණාව අපි පැහැදිලි කළා කලින්. ඒ නිසා අපි අමුතුවෙන් ඔබතුමාගේ ප්‍රශ්නයක් නැති නිසා ඔබේ අදහස පැහැදිලි කිරීම නිසා අපි දීර්ඝ වේගෙන කතා කරන්න නැවත අවශ්‍ය වෙන්නේ. ඒකේ පැහැදිලි සත්තුන්ටත් යම් හොඳ සිතුවිලි පහළ වෙනවා, මිනිස්සුන්ට යම් නරක සිතුවිලි පහළ වෙනවා. හොඳ සිතුවිලි වලින් හොඳ විපාක ලැබෙනවා, නරක සිතුවිලි වලින් නරක විපාක ලැබෙනවා.
ඒ වගේමයි සංසාරයේක අපි ගමන් කරන්නේ. ඒක නිසා අපිට හැමදාම මිනිස්සු වෙලා උපදින්න ලැබෙන එකක් නැහැ. ඒ කරුණ අපි සාමිනාන්සලා පැහැදිලි කළා. ඒ නිසා ඔබ ওই පමණින් සෑහීමකට පත් වෙලා අපි තවත් ශ්‍රාවකයෙකුට අවස්ථාව ලබා දෙමු. කතා කරා. ආ මේ මහා දෘතුමාගෙන් අපේ ආර්ය බලමැතිතුමාගෙන් අහන්න කැමතියි. අපිට මේ පොඩි සැකයක් තියෙනවා. ඒක නැති කරගන්න මේ අහන්නේ. ඒක මම නමක් කියලා අහන්න බලන්න. සමම් බාලසූරේ රෝමගම අපිට මේ අපේ ධර්ම දේශනා අහන්නේ ඉතින් අපේ මහා සංඝරත්නයමයි. අපි අහලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ වැඩ සිටිය අවුරුදු 19ක් ජේතවනාරාමයේ තව 6ක් පූර්වාරාමයේ කියලා. ඉතින් මේ මෑතකදී ධර්ම දේශනා දෙකකදී මම ලැබුණා බුදුහාමුදුරුවෝ අවුරුදු 20ක්ම ජේතවනාරාම වැඩ සිටියා කියලා. ඒ අපිට මේක පරස්පරයි අපිට ඔබත් මා මේක නිරෝධ කරලා දෙනවා නම් සත්‍ය සැකේ නැති වෙන බවම තේරෙනවා. මම හිතන්නේ ඒක ඇත්තට විස්තර කළ යුතු දෙයක් නෙවෙයි. නමුත් ඔබතුමා මේක අහපු නිසා අපිට නැවත කියන්න වෙනවා. බුද්ධ චරිතයේ බුදුහාමුදුරුවෝ වැඩ වාසය කරපු ස්ථාන පිළිබඳව සඳහනක් තිබෙනවා. ඒකේ තියෙන්නේ ඔබ කියපු කතාව අවුරුදු 19ක් ජේතවනාරාමයේ අවුරුදු 6ක් පූර්වාරාමයේ වැඩ සිටි බව. මම හිතන්නේ ඔබ ධම්මදේව වන්දනාවේ ගිහිල්ලා ඇති. ඔය ජේතවනාරාමයේම බොහොම ළඟ සමීපයේ තමයි පූර්වාරාමයේ තිබෙන විශාකාව නිර්මාණය කරපු ඒවායේ නටබුන් දැන් හොයාගෙන තිබෙනවා. ඒ නිසා ඔය වැඩ සිටි ස්ථානයේ කොතන වුණත් අපේ බෞද්ධින්ට ඒක ගැටලුවක් නෙවෙයි. සංඛ්‍යා ලේඛන ගැන අපි එච්චරම කලබල විය යුතු නැහැ. ස්වාමීන් වහන්සේලාටත් මේ වරදින් ඉඳ තියෙනවා. කතා කරනකොට අමතක වුණත් සටහන් නැතුව බණගෙන කොට යම් යම් කාරණා අමතක වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක වරදක් හැටියට ගණන් ගන්න එපා. ඒ විදිහට නිවැරදිව මතක තියාගන්න ඒක ගැටලුවක් හැටියට බෞද්ධින්ට අවශ්‍ය කරන දෙයක්වත් නෙවෙයි අත් වශයෙන්ම. ස්වාමීන් වහන්සේම සවැත්නෝර ආශ්‍රිත 25 අවුරුද්දේක හරි. අන්න එහෙම ඒක අපි නිවැරදි කරගන්නු සවැත්නෝරමයි එක තැනමයි. ඒ බොහොම ආසන්නයේ තියෙන ස්ථාන දෙක 25 අවුරුද්දක් බුදුහන්තුරු වැඩ සිටි බව. මම හිතනවා මේ පිළිතුරු ප්‍රමාණයි ඔබතුමාට අපි නැවත වෙන කෙනෙකුගේ ප්‍රශ්නෙට යොමු කරමු. මම බලපිටියේ බ්‍රහ්මකොට වත්තේ ජයන්ත ප්‍රේමලාල් ගුණසේකර. ප්‍රශ්නේ මේකේ ස්වාමීන් වහන්සේ අත බෞද්ධ සභාවේ සම්බුදු ගයනන් වහන්සේගේ ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම වෙනුවෙන් පැවැත්වෙන වෙසක් උත්සවය පැවැත්වෙන්නේ මේ මාසේ මේ මාසේ දවසකදී. වෙසක් උත්සවය පැවැත්වෙන්නේ එක් එක් වර්ෂවලදී මේ මාසේ එක් එක් වෙනස් දිනවලදී. එසේනම් බුදුන් වහන්සේ ඉපදීම වූයේ එකම තවසකනම්. ඇයි එහෙමනම් මේ මේ එක් එක් වර්ෂවලදී වෙසක් උත්සවය දින වෙනස් වෙනස් වන්නේ? මහත්මයා බලපිටියේ ජයන්ත මහත්මයාට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන් ලේසිම ක්‍රමය මේකයි. අපි අද පාවිච්චි කරන්නේ බුද්ධ වර්ෂය නෙවෙයි. අද පාවිච්චි කරන්නේ අපි ක්‍රිස්තු වර්ෂය. ක්‍රිස්තු වර්ෂයේ දවස් 365ක් තිබෙනවා. බුද්ධ වර්ෂයේ දවස් 360යි. එතකොට අවුරුද්දකට දවස් 5ක් වෙනස් වෙන්න ඕනේ. දවස් 30 මාස 12කින් තමයි බුද්ධ වර්ෂය ගණන් හදන්නේ. අධික මාසයක් වෙනවා අවුරුදු 5කට සැරයක්, අවුරුදු 6කට සැරයක්. මේ විදිහට බලපුවාම මේ ක්‍රිස්තියානි ඒ ක්‍රිස්තු වර්ෂයේ තුල දවස් 31, 30, 28 හෝ 29 වගේ වෙනස් වෙන මාස ක්‍රමයේ තුල එකම දවසක වෙසක් පෝය ඉන්නේ නැහැ. ඒක නිසා අපි සංකේත කරගෙන තිබෙනවා නිවැරදි දිනය වෙසක් පෝය දවස. කොයි දවස වුණත් පළවෙනිද හෝ 31 හෝ වෙසක් පෝය දවසේ දින දවස බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිදු වුණු දවස. බෞද්ධ බුද්ධ වර්ෂ ක්‍රමයට අනුව බලපුවාම වෙසක් පෝය හරි. නමුත් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයට බලපුවාම වෙසක් පෝය වෙනස් වෙන්න පුළුවන් ඕනම අවුරුද්දක. අපි සාමාන්‍යයෙන් තමක් මේක ගැන පැහැදිලි කිරීමක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙන වර්ෂක්‍රමය චන්ද්‍ර මාසක්‍රමයට යෙන්නේ. සූර්ය මාසක්‍රමයට සංසන්දනය කරන්න අවුරුද්දකට දවස් 11ක් එකතු කරන්න වෙනවා. මොකද චන්ද්‍ර මාසක්‍රමයට අවුරුද්දකට දින තියෙන්නේ 354යි. සූර්ය මාසක්‍රමයට 365කුත් පැය 6ක් වෙනවා. ඔන්නුසුපයි. මේ දවසකින් කාලයි. එතකොට ඒ අනුව දැන් බුද්ධ වර්ෂය ගණන් ගන්න චන්ද්‍රයාගේ ගමනාගමන තවතුන් අනුවයි කාල සීමාව අනුව. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වූ දිනය වෙනස් වෙන්නේ නැහැ වෙසක් පෝය. ඒක චන්ද්‍ර මාස ක්‍රමයෙන් වෙසක් කියලා ගණන් ගන්න වේසාක නක්ෂත්‍රයේ උදා වෙනවා හරියට ඒ දාසේ සඳහත් එක්ක. ඒක වේසාක කියන්නේ මාස 12 ගණන් ගන්න ඒ අනුව. ඒ නිසා දැන් චන්ද්‍ර මාස ක්‍රමයට අනුව බුද්ධ වර්ෂය හඳුන්වනවා. සූර්ය මාසක්‍රමයට අනුව සූර්ය වර්ෂක්‍රමයේ හඳුන්වනවා. ක්‍රිස්තු වර්ෂක්‍රමයට ක්‍රිස්තු වර්ෂය හඳුන්වනවා. දැන් අපේ මහාචාර්යතුමා කියපු හැටියට භාවිතා වෙන ක්‍රිස්තු වර්ෂක්‍රමය නිසා ඒ දිනේ වෙනස් වුණාට බුද්ධ වර්ෂක්‍රමය වෙනස් වෙලා නැහැ. ඔබේ හිතේ සමහර විටක එන්න ඇති ජේසුතුමාගේ උපන්දිනේ හැම අවුරුද්දකම දෙසැම්බර් 25.
ඇයි ක්‍රිස්තු වර්ෂයේ තුල ඒ දිනේ වෙනස් කරන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ. නමුත් බුද්ධ වර්ෂයත් මේ වර්ෂයත් අතර දින වෙනසක් තිබෙන නිසා අවුරුදු පතා වෙනසක් දවස වෙනස් වෙනවා. බුද්ධ වර්ෂයෙන් ගණන් ගන්න තායිලන්තයේ වගේ රටක ඒ වෙනස සිද්ධ වෙන්නේ නැහැ. වෙසක් ඒ බෞද්ධ බුද්ධ වර්ෂ ක්‍රමයේ ඒ රටේ පාවිච්චි වෙන නිසා. අපි ඔබේ ප්‍රශ්නයට එපමණකින් පිළිතුරු දීලා ඊළඟ ශ්‍රාවකයාට අවස්ථාව ලබා දෙමු. නායක කතා කරන්න නම කියලා. මාතර සිත්‍රා සරෝජිනි. අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න කැමති ආයුෂ කාලයේ අවුරුදු 10 දක්වා අඩිනොයි කියලා නායක හාමුදුරුවෝ අපිට කිව්වා. ඒ අවුරුදු 120ක් වගේ පරමායුෂ කාලදී බුදු කෙනෙක් උපදින්නේ කියලා දැනගත්තා. ඒකෝ දැන් ආයි කොයි තරම් කාලයකින්ද පරමායුෂ අවුරුදු 10ට අඩිනේ ආයි බුදු කෙනෙකුන් දකින්න ලැබෙන කොයි කාලයකින්ද උපදින්නේ කියලා දැනගන්න කැමති ගරු නායක ස්වාමීන්. අපි ඒකට අපේ හාමුදුරන්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමු. අටගතාල සඳහන් වෙනවා මෙන්න මෙහෙම නීතියක් සම්ප්‍රදායික නීතියක්. ඒ කියන්නේ අවුරුදු 100කට වරක් එක අවුරුද්දක් පරමාස අඩු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩිහිටියේ කාලේ පරමාස අවුරුදු 100යිනේ. දැන් 100ේ වර්ෂ 25ක් ගෙවිලා අවසానයි. දැන් 26 වෙනි සතවර්ෂයේ අපි ජීවත් වෙන්නේ. 1956 න් පස්සේ 26 වෙනි සතවර්ෂයයි අපි ගත කරන්නේ බුද්ධ වර්ෂ හැටියට. මේ 1956 න් පස්සේ උපදිනාට මම කිව්වේ අවුරුදු 74යි පරමායස. හැබැයි තව අවුරුදු 6500ක් ගියතන දකින්න පුළුවන් මිනිස්යන්ගේ පරමාස අවුරුදු 10යි. ඒ වෙනකොට සත්‍ය විනාශයක් වෙලා ප්‍රාණඝාතයේ නිමිත්තෙන් ඊට පස්සේ අකුසල් අත්හරින්න පටන්ගෙන ඉතිරි ටික දෙනා ටිකෙන් ටික ආවේශ වර්ණ සප බල ප්‍රඥාවෙන් වැඩි වෙලා අසංඛ්‍ය දක්වා වැඩෙනවා. මේ නැගීම බැසීම සිදු කරන්නේ දෙවි කෙනෙක් නෙමෙයි. සත්ව సంతානවල 15න ලෝභ, දෝෂ, මෝහ උපක්ලේශ තුන අනුයි. ඒ නිසා දැන් ඒ අනුව තේරුම් ගන්න අවුරුදු 6500ක් ගියතන ඔබ දෙවිලෝකයේ යන දැක ගන්න පුළුවන් හරියට ඒ දවසට වන් 10 වසරක බහැල ඇති. දැන් ඊළඟ සතවර්ෂයේදී අවුරුදු 73යි පරමාසෙන්නේ. මේ අනුව වර්ෂය 100ට වරක් ඒ අවුරුද්දක් අඩු වෙන බව පැහැදිලි. ඒ නිසා ඒ කාරණිය ගැන තේරුම් ගන්න පුළුවන්. සරදිනි මහත්මියට මම ආරාධනා කරනවා ඉච්චර කාලයක් ඉන්න තුරා බුදුහාමුදුරුවෝ දැන් වැඩ ඉන්නවා. උන්වහන්සේගේ ශාසනය තුළදී සසර විමුක්තිය ලබා ගන්න පුළුවන් නම් අපි නිවැරදි මගේ යන හොඳ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න අපිට පුළුවන්. නැවතත් ප්‍රශ්නයක් අහනවා අපි අවස්ථාව ලබා දෙන නම කියලා කරුණා කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කැමතියි. මට දැනගන්න ඕනේ මේ සුතමේ ප්‍රඥාවයි චින්තාමේ ප්‍රඥාවයි කියලා මේ භාවනාවේ ප්‍රඥාවයි තුනේ භාවනාවේ ප්‍රඥාවෙන් විතරමද මාර්ගබෝධය ලබා ගන්න පුළුවන්? සුතමේ ප්‍රඥාව, චින්තාමේ ප්‍රඥාව තියෙන කෙනෙක්ට මාර්ගඵල ලබා ගන්න අපහසුද කියන කාරණය. අපි හුඟක් නායක හඳුරු කරුණු පැහැදිලි කරපු නිසා මම ආරාධනා කරනවා අපේ විනීත සංස්කෘතික මහත්මයාට මේ ප්‍රශ්නෙට කෙටි පිළිතුරක් ලබා දෙන්න. බොහොම වටිනා මේ මහත්මිය ධර්මයේ ප්‍රඥා පැත්තෙන් ගෝචර වෙන ප්‍රශ්නයක් නගන් තියදුනේ. ඔබ අහන් තියදුනේ සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ, භාවනාමේ ඥානේ ගැනයි. එතන මේ සුතමේ ඥාන ලබන්ට සසර බණ අහලා, බණ පොත් බලලා ධර්ම ඥානයක් ලබා ගන්න තියෙනවා. සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානං. ඔය තෙසත්ත්‍ය ඥාන අතර පළවෙනි ඥානය. සසරදී නහමට කන් දුන්නේ ඒ මුහුකුරාගිය ඥානයක් තියෙනුනේ. ඒක තමයි සුතමේ ඥානය කියන්නේ. ඒ සුතමේ ඥානේ ලබාගත් උදවිය හොඳ දහම් කරුණු අහලා ඒ ළඟට යොමු වෙනවා. ඇසුරු දේ ගැන හිතනවා. මේ කරුණු මේ ආකාරයෙන් බොහොම සංසන්දනය වෙනවා. අනුගමනය කෙනොත් ජීවිතේට සරල බවට පත් වෙනවා. අකුසලයන්ගෙන් මිදෙනවා. ඒ හිතලා ඒකේ හොඳ පැත්ත අනුගමනය කරනවා. ඒ හිතීම තමයි කියන්නේ චින්තාමේ ඥානෙ. ඒ ළඟට ඇසුරු දේ හිතලා එවාගේ මේ ළඟට යදා ගන්න භාවනාවට. භාවනාව කියනකොට අපිට සමතතලි කර්මස්ථාන තියෙනවානේ. ඒ භාවනා ඥානෙට යදා ගන්නකොට විශේෂයෙන් තමන් ඇසුරු දේ හිතලා තමත් එකේ යම් ගැටලු තියෙනවා නම් කල්යාණ මිත්‍යං ආශ්‍රය කරගෙන ඒකේ පැහැදිලි කරගන්න. ඒ භාවනා ඥානෙන් කෙරෙන්නේ අප සන්තානගත පාප ධර්මයන් නැති කරන මඟක් හොයාගන්න මඟ අනුගමනය කරන්න ලැබෙනවා. ඒ නිසා මේ සුතමේ ඥානෙන් චින්තාමේ ඥානෙට, චින්තාමේ ඥානෙන් භාවනා ඥානෙට, භාවනා ඥානෙන් කෙලෙස් ප්‍රහාණය කළ නිවන් මඟට ගත ගන්න අවස්ථාව සැලසෙනවා.
ඒ සියල්ලට ඕන කරන්නේ සත්පුරුෂ ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයයි. ඒ නිසා මහත්මියගේ ප්‍රශ්නයට පිළිතුරු මෙතන සෑහේ කියලා අපි අදහස් කරනවා. ප්‍රනාන්දු මහත්මියට ඒ අහපු දේ පිළිබඳ ඥානයේ සුතමේ ඥානයේ පහළ වේවා කියලා පතනික මායිතන සුදුසුයි. අපි නැවතත් තවත් ශ්‍රාවකයෙකුට සම්බන්ධමු. මම මාත්‍රලේ මහවැලි රතලව MMP ගුණවත් නැහැ. මාත්‍යා කතා කරන්නේ අහනවා. මම මාත්‍රලේ මහවැලි රතලව MMP ගුණවත් නැහැ. මට ගැටලුවක් තියෙනවා. මේ සරුවත්න සමහර පොත්පත්වල සඳහන් වෙනවා සරුවත්න ජම්මපත්‍රය කියලා කටක ලක්ෂණය බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණය කටක ලක්ෂණය හැටියට සඳහන් වෙනවා. ඉතින් මේ මගේ මම හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාණන් උපත ලැබු වෙලාවේ තමයි ලැබුණ ඒ ග්‍රහචාරය අනුව තිබුණ පිහිටීම් අනුව තමයි කටක ලක්ෂණය කියලා තියෙන්නේ. නමුත් බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ සිද්ධාර්ථ කුමාරයාණන්ට තිබූ ලක්ෂණය වෙනස් වී සිටි බුද්ධත්වයට පත් වුණ මොහොතේ තිබුණ ග්‍රහචාරය නේද ඒ පිහිටීම් නේද වෙන්න ඕනේ කියලා ඉතින් මට ගැටලුවක් තියෙනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික අවධානය යොමු කළොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ මේ කේන්දර ගැන නම් වැඩි අවබෝධයක් නැහැ හඳුනන්න නැහැ. ඒක කොහොමද තවන්ති මේ ගැන මොකද හිතන්නේ? මේක ප්‍රශ්නයක් නේ අපි මහත්මයාට උත්තරයක් දෙන්න බෑ. සත්‍ය වශයෙන් කේන්දර කියන්නේ ජන්මපත්‍රය කියන්නේ ශාස්ත්‍රයක්. ඒක බුදුවෙන් කිස්තරයට ලෝකෙ පැවතුන දෙයක්. එයින් හඳුන්වන්නේ පුජ්‍යලියෝගේ විපාක වාරය ගැන සංකේත දැක්වීමයි. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විපාක වාරය කොච්චරද ප්‍රතිසන්දි උත්පත්ති යැනි අවස්ථාල දසදහසක් කළ පළහැර සිද්ධ වුණානේ. තුනාසි සිද්ධ කළ කුසලයට අනුරූපව කේන්ද්‍ර ජන්මපත්‍රය හදන්න ඇති. නමුත් ඒ ජන්මපත්‍රයේ මෙහි බලපෑ තුනාසිගේ ක්‍රියා සම්පත්තිය. මම හිතනවා මේ පිළිතුරෙන් අපි සෑහීමකටපත් වෙමු. නැවතත් ශ්‍රාවකෙක් අපේ අවස්ථාවෙ ඉන්නවා. අපි කරුණාකරලා රවගේ කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරා නම් කියලා. මම නුගේගොඩින් සෝම්පාල මට අහන්න කැමති කරු ස්වාමීන් වහන්සේගෙන් පටිච්චසමුප්පාදය කියන වචනේ තේරුම මොකක්ද කියලා හරියට. ඒකට කෙටි පිළිතුරකින් උත්තරයක් ලැබෙන්න. පටිච්ච සමුප්පාදය කියන වචනාර්ථය හඳුන්වන්නේ මේ හේතුන් මේ ඵලය ලැබෙනවා කියන අර්ථයයි. ඒ කියන්නේ මේ අපි හිතමු අඹ ඇටෙන් අඹ ඵලයක් හට ගන්නවානේ. අඹ ඇටයක් නැතුව කොස් ඇටයකින් අඹ ඵලයක් හට ගන්න නෑනේ. ඒ වගේ මේ හේතුන් මේ ඵලය ලැබෙනවා කියන දර්ශනය තමයි පටිච්ච සමුප්පාද කියන වචනින් හඳුන්වන්නේ. එතකොට එතෙන්දී දැන් අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා කියලා අපි මේ භාවිතා කරනවානේ. එතකොට අවිද්‍යාව නොතිබුණා නම් සංඛාර හට ගන්නේ නැහැනේ. අන්නේ නිසා අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආතන පස්ස වේදනා සංඥා උපාදාන භව ජාති ජරා මරණ කියන හේලිය මේ හේතේ මේ ඵලේ මේ හේතේ මේ ඵලේ කියලා හේතුඵල සම්බන්ධතාවය දැක්වීමයි පටිච්චසමුප්පාදය. පටිච්ච සමුප්පාද කියන වචන දෙකට සමාන වචන දෙකක් ඇතුළත හේතුඵල වාදය කියන එක මතක තියාගත්තාම මේ ගැටලුව අපට ලේසියෙන් විසඳගන්න පුළුවන්. තවත් ශ්‍රාවකෙක් අවස්ථාවක් ඉල්ලනවා කර්ණාගල නම කියලා කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නායකහඳුනේ මම මේ කතා කරන්නේ මාගාණ්‍ය ලක්ෂණයයි කියලා. මට දැනගන්න ඕනනේ අපේ ආගමේ හැටියට අපි මේ ඇහැට පේන්නේ සතෙක් නරුවා පෞද්ගලිකවනේ මුස්ලිම් ආගමෙන් මිනිස්සු මේ ආගම කියලා නරුවාම පෞද්ගලිකව නැද්ද කියලා. වෙනත් ආගමක උගන්වලා තියෙන දර්ශනය අනුව අනුගමනය කරන අයටත් පාපේ සිද්ධ වෙන්නට පුළුවන්. අපි නොසිතන විදිහටයි ඒගොල්ලෝ හිතන්නේ. ඒක නිසා ඒකේ යම්කිසි මානසික ශක්තිය අඩුපාඩුවක් වෙන්නට පුළුවන්කම තිබෙනවා. සම්ඥාන්සේකින් ඒකට කිසි පිළිතුරක්. සත්‍ය වශයෙන් කුසලයේ අකුසලයේ පාපයේ වෙන කෙන මේ දෙක වෙන්කරන්ද දෙවි කෙනෙක් නෙමෙයි ඉන්නේ කර්ම නියාමය. ඒ නිසා කර්ම නියාමය අනුව යම් කිසි හේතුවක් නිසා කර්මයක් සිද්ධ වුණා නම් ඒකේ ඵලය නිදිද සිදු වෙනවා. දැන් තිරිසන් සතාට දන්නේ නැහැ තිරිසන් සතා ප්‍රාණඝාත කරනවා පව් කියලා දන්නේ නැහැ. උපිලි ගන්නෙ නැහැ. නමුත් ඔහුට පාප සිද්ධ වෙන අවිද්‍යාව පත්‍ය සංඛාර වෙනවා. නිසා නොදන්නා කම නිසා වඩා තවසලේ බරපතලයි. එහෙමනම් ඒ නොදැනීම අනුව සිද්ධ අවිද්‍යාව මුල් වෙලා සිද්ධ කරන පාප කර්ම කාටත් පාපයක් වෙන්නට පුළුවන් බවයි මේ පිළිතුරින් අවසර ලැබුණේ. තවත් ශ්‍රාවකෙක් අවස්ථාව ඉල්ලනවා අපි කෙටියෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ ස්වාමීන් වහන්සේ මේ කතා ගන්න මේ දෙහෙවටින් කතා කරන්නේ කොඩිකාර කතා කරන්නේ මේ ඇහෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. මේ සාමාන්‍යයෙන් මේ පටිච්චසමුප්පාදය ගැන අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා ඒකට මේ දැනීම නිසා මේ කුසල් අකුසල් මේ කුසල් අකුසල් මේ
සිද්ධ කරනවා කියලා. ඊළඟට තව මේ එකක් තියෙනවා මේ දැන් පටිච්ච පරියෝධපණං ඒක ඒගතව තියෙනවනේ. ඒක තියෙනවා මේ මේ කුසල් කරන එකක් මේ මේ සංසාර ගමනට හේතු වෙනවා කියලා. අකුසල් කරන එක සංසාර ගමනට හේතු වෙනවා කියලා. එතකොට අර අතන කියනවා මේ කුසල් කර ඒක නොකරෙමි. ද කුසල් කරන එකත් නොකරන එකත් සංසාර ගමනට හේතු වෙනවා කියලා. ඒක තමයි තියෙනවා. අවිද්‍යාව මේ මේ හේතුඵල වාදයේ කියනවා මේ කුසල් කිරීමෙනුත් ප්‍රගතිලුවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මම ඔබේ ප්‍රශ්නේ මේ විදිහට අහන්නද? දැන් පුඤ්ඤාභි සංඛාරා, පුඤ්ඤාභි සංඛාරා, අනඤ්ඤාභි සංඛාරා කියලා සංඛාර වර්ග තුනක් තිබෙනවා. එහෙමනම් අවිජ්ජාපත්‍ය සංඛාරා කියපුවම මේ සියලු සංඛාර සංස්කාර සිද්ධ වෙනවා, සංසාර ගමන දික් වෙනවා. බුදුහාමුදුරුව මෙතන කුසල් කරන්නේ කියලා නිවන් මාර්ගයට සම්බන්ධ කළා. සබ්බපාපස්ස කරණං කුසලස්ස උපසම්පදා කියලා කියපු තැනත් මෙතනත් ගැටමක් තිබෙනවද කියන එකයි මට පේන්නේ ඇටට ඔබේ ගැටලුව. මේකේ බුදුහාමුදුරන්ගේ අනුශාසනාවනේ පව් වලින් වළකින්න යහපත් දේ කරන්න. ඒක තමයි අපේ චිත්ත සංතානයේ දියුණුවට අදාළ වන අපේ චර්යා ධර්මයේ සීලය සමාධි ප්‍රඥා වැඩි වීමට මුල් වෙන පදනම. මම හිතනවා අපිට කාලය තවත් දෙන්න අපහසු වෙලා තිබෙනවා ශ්‍රාවක පිරිසට ප්‍රශ්න අහන්න. අද දවසේ මේ ධර්ම සාකච්ඡාවෙන් බොහෝ දෙනාගේ මතුවලා තිබිච්ච සැක යම්කිසි ප්‍රමාණයකට සාකච්ඡා කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ නිසා බොහෝ දෙනෙකු ළඟ ඉඳගෙන සාකච්ඡා කළා වගේ හැඟීමක් මේ සංඝහන්සලාටත් අපටත් ලැබුණායි කියලා සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. අලුත් අවුරුද්දේ පළවෙනි පෝය දවසේ දුරුතු පෝය දවසේ ඔබ තුළ ඇති කරගත්ත මේ ධර්මඥානය සංවර්ධනය කරගෙන හොඳ බෞද්ධ ජීවිතයක් ගුණවත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙච්ච ධර්ම දේශනාව කරපු නා වූයේ අරිය ධම්මහිම්පාණන් මහන්සියට ඉතාම කෙටියෙන් පුණ්‍යානුමෝදනාවක් කරන්න කියලා මම ආරාධනා කරමි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, මෙතෙක් වේලා පැයක් ධර්ම ශ්‍රවණය කළා. පැයකට ආසන්න වේලාවක් ධර්ම සාකච්ඡා වේදනා තවත් දහසක් ප්‍රශ්න ඇති වෙන අවස්ථාව ගිමසන්න කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ අතරත මේ කාලය තුළ කාගේ චිත්තසංතානවල සැබෑවේ වශයෙන්ම පහළ වුණේ කුසාසිත පරම්පරාවක්. ඒ කුසාසිත පරම්පරා සමහර විට ලෝකෝත්තර මාර්ගඵල දක්වා යන ශක්ති විශේෂ වෙන්න පුළුවන්. නිසා අප විසින් මේ සීලයක පිළිපදා ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් ද්‍යාකාරව මංගල ධර්ම දෙකක් මුදුන් පමුණවා ගන්නට යෙදුණා. ඒ මේ කුසල ධර්ම ශක්තිය හේතු කොට එන මේ සවන් දුන්නා වූද සවන් නොදුන්නා වූද සීල රටවැසියන්ද නොවැසියන්ද මෙලොව වශයෙන් සකලාන්තරාය සර්වෝපද්‍රවය නිවාරණය වේවා. උදා වූ දිසහසර වර්ෂයේ නිදුක් නිරෝගීව සුවපත් උනක් ප්‍රතිශ්‍යාවක් ඉසර දෙයක් තරම්වත් අසනීපයන් නොවේ. කායික මානසික සැනසෙල්ලේ දලව දිනුවේ කටවතුන් මුදුන් පමුණවා ගන්නට ලැබේවා. තම තමන්ටත් පරලෝකීය ඥාතීන්ටත් ආරක්ෂක දිව්‍ය මණ්ඩලයටත් හිතාහිතම දා සෑම සත්නටත් මෙම කුසලානිසංස බලයෙන් මේ ජීවිතේ වඩ වඩා උසස් පිළිවෙත් මඟ අනුගමනය කරමින් ධර්මඥාන, භාවනාඥාන, ප්‍රතිපත්ති ඥාන මුදුන් පමුණවාගෙන දලව ජයගෙන පැතුම් බෝධියෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කියලා මෛත්‍රීන් පින් පමුණවනවා. අද මේ වැදගත් ධර්ම සාකච්ඡාවට සහ ධර්ම දේශනාවට මුල් වෙලා කටයුතු කළේ දේශනා කළේ ත්‍රිපිටකාචාර්ය පූජ්‍යනාවනි අරිය ධම්මහිම්පාණන් වහන්සේ. ඒ උන්වහන්සේගේ ධර්ම දේශනාවට අනුකූලව සාකච්ඡාවට සහභාගී වුණා පූජ්‍ය මීතලාවේ විනීත හිම්පාණන් වහන්සේ සමග පූජ්‍ය කන්දේ ගෙදර විමල ධර්ම හිම්පාණන් වහන්සේ. උන්වහන්සේලාටත් නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කරමින් අද මේ කටයුත්තේදී තාක්ෂණ සහාය ලබා දුන්නු LW ජයතුංග මහත්මාත්, සම්බන්ධික ජයතිලක මහත්මයාත්, සම්බන්ධීකරණයෙන් සහාය ලබා දුන්නු සිංහල සේවා අධ්‍යක්ෂ විජේදාස හේවගේ මහත්මයාත්, පාලක ඉදිරිපත් කිරීමෙන් සහාය ලැබුණු සුනිල් අබේසිරි මහතාත්, නිෂ්පාදන සහායෙන් අස්ත්‍රික චන්ද්‍රසූර මහතා සමග WWD ලීලාරත්න මහත්මාත් සහයෝගය දැක්වා. ඒ සමගම මැදිරි නිවේදක වශයෙන් කටයුතු කළ බුද්ධදාස ජයවර්ධන මහත්මාත් කරුණාවෙන් සේපත් කරමින් මේ හැමදෙනාටමත් ඔබ හැමදෙනාටමත් යහපතක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාව මෙන් සමාප්ත කරනවා. ඔබ සමඟින් දුරුතු පෝදායන ධර්ම සාකච්ඡා මෙහි ආචාර්ය ආර්යපාල පෙරේරා මහත්මයා